තව කෙනෙක් ඉන්නවා එයා සත්‍ය වූ ගුණ ගුණ කියන්න විතරමයි දන්නේ. එහෙම ඔබට හම්බෙලා නැද්ද? හොඳ කියනවා. හැබැයි කවදාවත් කෙනෙක්ගේ නුගුණ කියන්නේ නැහැ. ගුණ විතරක් කියනවා. පින්වත්නි ඔබ හිතනවාද ඒක හොඳ දෙයක් කියලා? දැන් එහෙමයි ඔබට සමාජයේ හම්බෙන්නේ වැඩි මිනිස්සු නම් කියනවා කාගේවත් වැරදි කියන්නේ නැහැ හොඳ විතරයි කියන්නේ. ඒක කොච්චර හොඳයිද කියලා. ඇත්තටම පළවෙනියට වැඩිය හොඳයි. ඒ වුණාට පින්වත්නි ලෞතුරා බුදුවරු මේ ලෝකේ යථාර්ථය දැක්ක උත්තමයෝ එයත් හොඳම කෙනෙක් කියලා අගය කරන්නේ නැහැ. මොකද එයා වැරද්දක් දිහා බල බලත් ඒක පෙන්වන්නවත් උනන්දු වෙන්නේ නැහැ. මොකද කෙනෙක්ගේ වැරද්දක් මූණටම කියනවා නම් ඒක නිධානයක් පෙන්වනවා වගේ වැඩක්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ කෙබඳු අරමුණකින්ද කෙබඳු තැනකදීද ඒ ප්‍රකාශය තුළින් ඒ පුජ්‍යලයට මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද මේ පිළිබඳ හොඳ අවබෝධයකින් කරන ප්‍රකාශයක් වෙනවා. එහෙනම් සමහරු ඉන්නවා හොඳ කියන්නේ විතරමයි දන්නේ. දැන් එහෙම කියද්දි දෝන් ලපුතාලා හිතයි අපේ අත්තම්මත් ඒ වගේ කියලා. සමහර අත්තම්මල ඉන්නවනේ දරුවෝ මුණුපුරු මිනිපිරිය මොන වරද කළත් සුද්ධ කරනවනේ. අපි පාසල් වලදී දැකලා තියෙනවා බොහෝ දරුවෝ නොමග ගිහින් තිබෙම ඇතැම් විට අත්තම්මගේ රැකවරණ ගාව සියගේ රැකවරණ ගාව. මම මේ කියන්නේ ගුණ යහපත් අම්මල තාත්තලා සියලච්චල ගැන නෙවෙයි, මේ ගැන අවබෝධයක් නැති කෙනෙක් ගැන. එයා නිතරම මුණුපුරාගේ මිනිපිරියගේ ජීවිතය සම්බන්ධයෙන් තියෙන බැඳීමත් එක්ක මොන වරද කළත් ඒකට සාධාරණයක් දෙනවා. හැමදාම එයා වගේ කළා විතරමයි, එයාගේ හොඳ කිව්ව විතරමයි, එයාගේ නුගුණ තිබුණට ඒවා කියන්නවත් ගියේ නැහැ.